ශ්‍රී ලංකාවේ ප්‍රථම කවිබණ කැසට් පට නිෂ්පාදකීන් වනේ රන්සිලු කැසට් නිර්මාණ මන්දිරය සුවහසක් ශ්‍රාවක සවන් යුග පහන් කරමින් ඉදිරිපත් කරන රන්සිලු කවිබණ අංක 22 ස්වර්ණහංස ජාතක කතා පුවතයි මේ පිටපත රචනයේ සහ ගායනය අලවතුරේ විජිත වංශ කිවිඳුන් සංජාත පුඤ්ඤ සිරිලක් කන සම්ප කින්නම් සංසුද්ද කුන්ද සදිසුත් තෙම සේත රංසිං ධාවිත්ව ලංකත නහං වාර රූප සාරං සම්මා නමාමි සුගතං වාර දේව දේවං දැනගත් සෞ සතුන් වෙනුවෙන් පාරම සුවේ සැනසුමතියෙන බාව මිනිසත් කමට ලොවේ මනසින් සිටිය නොහෙනා ගුණ සුවඳ රුවේ සනරාමර සමිඳු පාළඟ සිරස නැවේ පාපාරි ජාල පහතං පවරං මහගංගං සංසාර සාගර සමුත් තරණාය සජ්ජං නාවා සමං ජිනවරේ නහි දේසිතං යං සම්මා නමාමි සුඛදං වර ධම්ම සාරං පෞමල නසන මග මේ බව හැඳින්නෙමි සසරින් එතර වන මගසේ දකින්නෙමි ගිනිගෙන දැවෙන හද සුවපත් කරන්නෙමි සුවදායක උතුම් සදහම් වඳින්නෙමි සංසාර භීති ගතිමුත් තෙම දක්ඛිනියං ලෝකාදිනායක ජිනස් සහි සුනු භූතං ධම්මානුවත්තිත සුපේ සලභික්ඛු සංඝං සම්මා නමාමි හිතදං වර පුඤ්ඤ කෙත්තං සනසූලෝවෙම බුදු චීවර සුවඳ රැඳී ලෝසත සනස වූ
බුදු බණ මහිම දිදි හදවත පුදසුණක් වීපිරි සිදුව සැදි හිතදායක උතුම් මහා සංඝ රුවන වන්දි අකතඤ්ඤුස්ස පෝසස්ස නිච්චං වේර දස්සිනෝ සබ්බංචේ පටවින් දජ්ජා නේවනං අභිරාදයේ නොමදත් කෙලෙහි ගුණ දුදනන් ලොවේ ඉන්නා කාවේදත් නරකටම ගත සිත යොදවන්නා දුන්නත් මුළු පොළොව දෑතට ගනිමින්නා නොසතුටු වන බවම බුදු බණ පවසන්නා බුදු බණ බුදු සිරිත විමසා බලන විට මේ ඔවදන්ම හමු වෙනවා නොයෙක් විට දුදනන් තමන්ගේ පෞගති කරන කොට පිවිසුන බව පෙනේ පෙරදිත් නරකයට සීලව නාරජව තම ඇත්දල දුන්නා වෙසතුරු අත්භවේදී දරුවන් දුන්නා මේ අතර තව කෙනෙක් කළ ගුණනුම දන්නා මහබෝසතුන්ටත් පින්වත වද දුන්නා සැසිතිලෝනා බුදු හිමි පෙර දවස දෙවුරම වැඩ හිඳි නිවමින් දම් පවස පැමිණෙති පිරිස වැඳුමට උදයේද හවස ජය මාවතකි නිවනට සම්බුදු නිවස සතහට දෙසන ලද කළ ගුණ දහමේ බලේ මුදවා ගත්සේක බැඳී අය මෝහ දැලේ මේ ලෙස සසර දිගු ගමනකි ගමන් කළේ ඉපදුනි බෝසතුන් පෙරදා හංස කුලේ අවිදු අඳුරු බැන්ද සසර
වැසේ නොසිඳෙන දිගු බව ගමන දිසේය රන්පත් රස්මිය දසනු දේසේය ස්වර්ණහංස ජාතකය මෙසේය ලොවගිනි නිවාලු බව අවාගිනි නිවාලු සිත දමාලු දම් ඔවාමිනි දුන් බුදුපියාණන් වහන්සේ සෞසතුන් පින්පිරු ගෞගණන් මග ගෙවූ ලෙවන් සුවපත් කෙරූ දෙවුරමේ වැඩ සිටින කාලේ මෙන්න මේ වගේ සිදුවීමක් සිදු වෙනවා. බරණැස් නුවර පෙර බම්බේ දත් නිරිඳු ගුණ බර සිටි රජකම් කර එකල් බමුණෙකි පසිඳු රට තුර බරණැස බමුණෙක් වාසන්තුව සැපත ලබන්නා සරසා මැදුරක් සුවසේ කාලේ ගෙවන්නා පිය උරුමය සමගින් ආ ධනයද වෙන්නා විවාපත්ව බැමිණිය හා ජීවත් වෙන්නා සොඳුරු දිවිය මනහාරය සැනසුම බන්දා සැනසුනි යුගදිවි සැපවිඳ සිරිදුව කැන්දා දරුසුරතල් බලන පිනත් හිමිවුනහින්දා පල්ලවෙනි දියනිය ලැබුණා ඇගේ නම නන්දා බමුණු මැදුර සිරියාවයි කිරි සුවඳ දෙතියේ සතුටු සිනා මුවේ හසරැලි වීනාසරවැයේ කාලය හිරු සඳු සමගින් සැනින් ගෙවී ගියේ බැමිණිට තව දොල දුකකට කල් පැමිණීතියේ බැමිණි ලඳද දෙවෙනි දියනි හිමි කර ගන්නේ දරු සම්පත දෙගුරුන් හට සුවය සදන්නේ අක්කනගෝ ආදරයෙනි ඇති දැඩිවන්නේ බමුණු ගෙදර සිරියාවයි මිහිර තිබෙන්නේ දෙවෙනි දියෙනි කෙමෙන් වැඩෙයි රුසිරි බන්දිනි ඇයට පියා නැකත් බලා තැබුනම් තත්වනි ඉන් කලකට පසුව යලිත් සෙනෙහසලං හුනි තුන්වෙනි දියනිය ලැබූ
ගම නන්දනී මෙයාකාරයෙන් ඒ බමුණානන්ට දාව දියනවරු තිදෙනෙක් ලැබුණා. තමන් සතු වූ වස්තුවෙන් තමා මුදරුවන් පෝෂණය කරමින් සතුටින් ජීවත් වෙන කාලේ නැහැ ජීවිතය එක විලසට තියෙන්නේ සැප දුක සමව රිය සක්මෙනි යැවෙන්නේ ලෙඩ දුක් රකුසු ජීවිතයට එබෙන්නේ අඳුරකි බමුණු දිවි මාවත ලබන්නේ අසනීපයෙන් දින සතිවි ගත වෙනවා පිළියම් කරන විට වියදම් වැඩි වෙනවා නොනැගිට සිටින සේරෝගය දැඩි වෙනවා කොහෙද ඈත නොපෙනෙන දුර ඔහු යනවා කළ පිළියම් වලින් සුවයක් නොමැතලාද බල්ලවත් ඌසයකි රෝගය වෙලාතද හිරුගෙන් පිපුන මල්හාවසට දකින සඳ උදයෙහිනාවම කවුරුත් දකිනවද බමුණා ගෙදර අසනීපව පසු වන්නේ අමුණා කඳුළු මව දරුවන් ලත වෙන්නේ පෙනුනාඳුර බමුණගේ ඇස් පිය වෙන්නේ අයියෝ තාත්තා කියමින් වැළපෙන්නේ පියාණනේ කිමද ගියේ අපහැර දාලා දයාගුණේ ඉතිං නොවේ සිත තනිවිලා පියානුවන් යුග නොසිටිනු මැන නොදොඩාලා මෑනියනි අදින් පසුව අප තනිවිලා ඇයි තාත්තා අපිව දාලා ගියේ මගේ අම්මේ ඇවිලෙයි සෝගිනි ජාලා හදවත පිම්මේ ඔබ ළඟ තිබු කරුණා ගුණ නෑනොවැ නිම්මේ අපවෙදාලා තාත්තාද
යනවාද අම්මේ මටත් දුකයි දරුවෙනි නෙත කඳුළු ගලනවා අතීතයත් මගේ මනසත් හඬා වැටෙනවා ඒත් නිතින් නියදාමින් කාටත් වෙනවා ජාති ජාති සංසාරේ පතා සිටිනවා දරුවෝ හඬති අම්මා එකතු වෙලා අවසන් ගමන් යන පියගුණ මෙනෙහි වෙලා දියදම් අනුව ඇත මරණය උරුම වෙලා කුමටද පලක් නැති දෙයකට කඳුළු සලා එදා තමන්ගේ ආදරණීය පියාණන් මේ විදිහට මරණයට පත් වුණාට පස්සේ ඒ අම්මාත් දියණිවරු තුන් දෙනාත් ඉතාමත් දුකසේ කාලය ගත කළා පියාගේ ලෙඩට විශාල ධනයක් වියදම් කරන්නට සිදු වුණ නිසාත් ජීවත් වන්නට ධනය වැය වෙන නිසාත් නොබෝ කලකින් මේ අය දුප්පත් වුණා කියන්නට කෙනෙක් නැති නිසා මේ බැමිණියයි දරුවෝ තිදෙනයි එදා මොකද කරන්නේ කළ යුතු දෙයක් නැති තැන ජීවත් වෙන්න අදහස් කළා බැල මෙහෙවර ලෙස යන්න මහාමන්දිරවලින් නැතිවෙයි කුසගින්න සිදුවිය මෙලෙස දුක් බරවි පසුවෙන්න අනුන්ට දර පලා දෙමින් රෙදි සෝදනවා මුළු තැන්ගේ වැඩ කෙරුවා දැලි තැවරෙනවා උකුල රිදෙන තුරු හැමදම වතුර අදිනවා සිව් දෙනාම වැඩ කරලා ජීවත් වෙනවා තමන්ගේ ස්වාමි පුරුෂයා මිය ගියාට පස්සේ ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව මේ අම්මයි දුවරු තුන් දෙනයි අනුන්ගේ මන්දිරවල බැල මෙහෙවරකම් කරමින් ජීවත් වෙනවා මෙසේ මිය ගියාට පස්සේ බමුණ කුමක්ද සිදුවන්නේ අපේ බණ පොතේ සඳහන් වෙන ආකාරයට මෙබඳු පුනරුත්පත්තියක් ලැබෙනවා පෙර භවයේ ආවිලසට මනුලොව ඉපදුනා අඹුදරුවන් රැක බලන කාලය ගත වුණා සංසාරේ දහම අනුව ලෙඩවීමිය දුනා ස්වර්ණහන්සයෙක් වීලා හිමාලෙ ඉපදුනා මහබෝසත් වූ මේවියතානෝ රත්තරනින් රන් පත් ලැබුවානෝ සුනිල ජලේ විල්තෙර රංග පානෝ හිමාලයේ රන් හන්ස රජානෝ හිමාලයේ රන්
හංස රාජානෝ හිමාල වන විල වට පෙර එළියෙන් බැබළුනි අමාරුව කි හංසයාට රණින්ම හිමි උනේ පෙර බවයේ බිරිඳයි දරු තිදෙනයි සිහි උනේ ඒ අය ගැන සිතන්නටයි නුවනින් වෙහෙසුනේ ජාති අනුස් මරණ නුවන ඔහු හට වන්නේ ඒ නුවනින් පසුගිය ජාතිය විමසන්නේ බිරිඳයි දරුවනුයි මා දුක කිවිඳින්නේ ඒ අය හට පිහිටවන්න සිත කියුපන්නේ බෝසත් ගුණ ඇම විටමත් වෙනවා ඒ අදහස් සිතු ලෙස සිදු වෙනවා පිහිටක් වෙන්නට සිත පාවසනවා හංස රාජයා නිවසට එනවා හිමාලයෙන් දැන් පිටවී එන්නේ නිමාදමන්නයි දුක් දරුවන්නේ අමා සදිසි ගුණ කඳ දරමින්නේ සුලං කපාගෙන පියඹායෙන්නේ සුලං කපාගෙන පියඹායෙන්නේ පැමිණි පැරණිගෙය අසලට විමසනවා දරුවන් දුක් විඳින බව එහි වැටෙනවා ඒ දුක් ගිනි නිවන්නට සිත පවසනවා බෝසත් මහාගුණ මුළු ලොව සනසනවා කරුණාසිතට බෝසත් හංසයාට හිමි සිතිවිල්ලක් මෙසේ ඇතිවිය සතුට හිමි දෙන දෙය ආදත් දීලාසිත් සන්නසවමි මගෙරන් පිහාටුව ගානේ තොපට දෙමි ඒරන් පත විකුණාහැක ජීවත් වෙන්න යනුවෙන් සිතුවා බෝසත් හසරද උන්න දෙමාසයට එක සැරයක්
විත්වනයෙන්න පිහාටුවක් දීලා ඔහු යනවායන්න පවුලේ අය රන්පියාටු ඇහිඳා ගන්නේ ඒවා විකුණාලා තමයි ජීවත් වන්නේ දැන් නම් නෑ බැලමිවර සඳහා යන්නේ හංසය තම පියා බවත් දැනගෙන ඉන්නේ මහා කරුණා ගුණයෙන් යුත් අපේ බෝසත් හංස රාජයා එදා පෙරාත්ම භාවයේ තමන්ගේ බිරිඳයි දරුවනුයි සුවපත් කරනු සඳහා තමන්ගේ ශරීරයෙන් රත්තරන් පිහාටුව ගානි මාස දෙකකට වරක් පැමිණ ඒ අයට මේ ආකාරයට දෙමින් මේ භවයේ දීත් ඒ අයව ජීවත් කෙරෙව්වා කතරම් අසීරිමත් කරුණක් වෙද ඒක නැතිවිය බිරිඳහා දරුවන්ගේ සෝක නැතිවෙන ලෙස දුකක් දහවල මෙන්න රැක තම දූ දරු පිරිස බෝසත් රැකිසේක එනමුදුමා නපුරක් වෙන්නට යන්නේ සැනසුහදටමයි ගින්දර අවුලන්නේ බිරිඳට පාප සිතිවිල්ලකි හටගන්නේ සැකයකි හංසයා පිළිබඳ ඇතිවන්නේ මුතිරිසනෙකි උනමුත් පෙර බවයේ සැමි රන්පත් නොදුන්නොත් මට යලි දුකය හිමි එබැවින් නැවත ආවිට බොරු ගුණෙන් නැමි ඔහුගේ පියාපත් සේරම ගලව ගමි මේ අදහසට දුවරුවක මැති වෙනවා ගුණමකු බිරිඳ එයටම දැන් සැරසෙනවා මේ අතර කෙලෙහි ගුණ සලකන සිත තනවා බෝසත් හංසයා යලි ගෙදරට එනවා ආවිට ආදරෙන් කරමින් සොඳුරු කතා කැන්දවා ගති ළඟට ගුණ මකුහදිනිතා
බෝසතුන් පිහිටක් වෙන්න පතා කළ ගුණ නොදත් කතරකි එය කුමට කතා අරගෙන ළඟට ආදරයෙන් අමතනවා අල්ලාගෙන තදින් වද දෙන්නට යනවා එක එක පියාපත් අදිමින් රිදවනවා ඒරන් පියාපත් සේරම ගලවනවා ගලවයි ඇඟෙන් පියපත් ඇය අමුවේ ආදරයනුයි පෙරරන් පියපත් දැමුවේ ගුණමකු වුවංක අදමිටු ගැහැනිය හමුවේ රිදවා මුළුගතම රන් තටු ඇද දැමුවේ තන්නා සිතට ඇය සතු ගුණ මකුකමට කළගුණ පිදුවරද පින්වා දුනිලොවට නිංදාකල අයුරු ඇය බෝසත්කමට සිත සිත හංස රජු ඉවසුවලු එමට රන්වන් පියාපත් ඔක්කොම ගලවෙනවා තන්හා තිමිර වැද ඇගෙනෙත් නඳ වෙනවා මුළු ලෝකයම සිතුවොත් කම්පාවෙනවා පියපත් සිඳුන හස රජ අසරණ වෙනවා ඉනු ඇත සිතා අඹු දරුවන් සැනසිල්ලේ පැමිණි පියාපත් දුන්නා එක එල්ලේ ගැහැනිය ගුණමකුව පියපත් ගැලවිල්ලේ යෙදුනෙන් හංසයා පසුවෙයි ගෙයි මුල්ලේ අනන්ත වූ දයාවෙන් අපරිමාණ කරුණාවෙන් තමන්ගේ අඹුදරුවන් පෝෂණය කරන්නට ගතින් රන්වන් පියාපත් දුන් අපමහා බෝසත් හංස රාජයා එදා මෙබඳු වේදනාබර තත්වයකට පත් වුණා. තණ්හාවෙන් ඇස් අන්ධ වූ ගැහැණිය බෝසත් හංසයාගේ පිහාටු එකින් එක එදා ගලවා ගත්තත්
නැහැ ඒවායින් වැඩ සිදුවන්නේ තිබුරන් වන්කම නැති වී යන්නේ මෙත් කරුණා ගුණයට මහතුන්නේ මිනිසුන් ඇයි මෙලෙසට සලකන්නේ ගණරන් පිහාටු කළු පැහැ වෙනවා හංස රජිඳු ගෙයි මුල්ලක වෙනවා පියපත් එනතුරු එහි පාසු වෙනවා ඉන් පසු එතනින් ඉගිලි යනවා කළගුණ නොම දන්නාමිනිසුන්නේ සෙවනට මම නෑ නැවතත් නින්නේ කළ උපකාරෙට මට වද දුන්නේ ආසාවේ හැටි පවුමිනිසුන්නේ ලෝකය මුලාවෙකි ආසා තිමිර දැලේ ඒ ගන අඳුර මැද මායා දැලෙහි වෙලේ රැක ගන්නටයි දිවි උපකාරයක් කළේ උපකාරය කිමද මහාන තුරක් කළේ කළගුණ නොදන්නා ගුණමකු මිනිසුන්ට දුන්නත් මහපොලොව නොහැකිලු සැනසෙන්ට සැරසුන ගැහැනි එකවර පෝසත් වෙන්ට නොදැනිම සිදුනා යාලි දුප්පත් වෙන්ට උපකාරයක් කළ අමතක කරනු එපා අපකාරයක් වෙන තැනකට යන්න එපා විපතක් දුටොත් ඒද අතහැර යන්න එපා මල්මැද බාඳුරා ළඟ ගැවසෙන්න එපා පිටතින් පෙනෙන හොඳ සිත ඇතුළතින් නැත ඇතුළත ලස්සනය පිටතින් දෙයක කැත ඉරියඳ තැබිය නොහැකිය ලොව ජලය මත එබැවින් අත්හරිමු ගුණ නැති දුදන සිත සවන්නුවන් යහපතම දකිවා ලෙවන් පහන්වන ගුණදම් වේවා උතුම් නිවන් හිනි පාමුල වේවා නිවන් පවන් වැද
සිත් සැනසේවා නිවන් පවන් වැද සිත් සැනසේවා ශ්‍රී ලංකාවේ ප්‍රථම කවි බණ කැසට් පට නිෂ්පාදකීන් වන රන්සිලු කැසට් නිර්මාණ මන්දිරය සුහසක් ශ්‍රාවක සවන් යුග පහන් කරමින් ඉදිරිපත් කළ රන්සිලු කවිබණ අංක 22 ස්වර්ණහංස ජාතක කතා පුවතයි ඒ අවසන් වූයේ. අපේ මීළඟ රන්සිලු කවිබණ අංක 23 ළඟදීම බලාපොරොත්තු වන්නේ.